ආයුබෝවන් අද අපි කතා කරන්නේ උසස් පෙළ නිර්ුම්කරණය ප්‍රශ්න පත්‍රයේ වැට් එක සම්බන්ධව සංකීර්ණ අවස්ථා තියෙන්න පුළුවන් මොකද අලුත් සිලබස් එකේ වැට් එක කියන්නේ ප්‍රධානම මාතෘකාව ඒ වගේ වැට් එක ආවොත් එහෙම කොහොමද ඒක ගිරුම්ගත කරන්න අදාළ සමීකරණයට බලපාන්නේ කොහොමද ලෙජර් කිරුම් වලට බලපාන්නේ කොහොමද ඒ ආදී වශයෙන් කොහොමද මේ වැට් එක සම්බන්ධව ගැටලුවක් ආවොත් එහෙම අපි ඒක විසඳන්නේ කියන එක. ඒකෙදි මේකට අදාළ ටියුට් එකක් මේකම ඇටච් කරලා තියෙනවා. ඒ ටියුට් එකේ පළවෙනි ප්‍රශ්න තමයි දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ. ඒතර ප්‍රශ්න අංක 1ට ගියාම ඒකේ තියෙන්නේ රුපියල් 40,000 ක බාණ්ඩ 10%ක වෙළඳ වට්ටමකට යටත්ව 15%ක වැට් අනුපාතයේ යටතේ අත්පිට මුදලට ගෙකිරීම. එතකොට මේකේ තියෙනවා ගැටලු දෙකක් තියෙනවා එකක් තමයි වෙළඳ වට්ටම ගැන සඳහනක් තියෙනවා වෙළඳ වට්ටම ගැන කතා කරලා තියෙනවා ඊට පස්සේ වැට් සම්බන්ධව දක්වලා තියෙනවා එතකොට මේ 40,000 කියලා කියන්නේ අපි ගත්තාම ඒකේ වැට් එක අන්තර්ගත කරලා නැහැ මොකද ඒක වැට් සහිතගයක් කියලා අපිට දීලා නැහැ ඒක තියෙන්නේ රුපියල් 40,000 කෝ බාණ්ඩ මෙහෙම වෙළඳ වට්ටමකට යටත්ව වැට් අනුපාතයක් යටතේ. ඒතර මත තියාගන්න ඕනේ මේ 40,000 කියලා කියන්නේ විකුණුම් මිල. ඒකට අපි කියනවා ලකුණු කළ මිල කියලා. එතකොට ඒක ඇතුලේ වැට් අන්තර්ගත කළා නැහැ. අපි වැට් ගණන් තියන්න ඕනේ. ඒතර පළවෙනි එක තමයි අපි මේ 40,000 බාණ්ඩය. 40,000 බාණ්ඩය අපි විකුණන්නේ 40,000ට නෙමෙයි. මොකද එතන අපි දීලා තියෙනවා වෙළඳ වට්ටමක් දීලා තියෙනවා ඒ නිසා 40,000 බාණ්ඩයක් අපි විකුණන්නේ 100 90කට ඒ කියන්නේ 10%ක් අපි වෙළඳ වට්ටම බැහැර කරනවා මොකද වෙළඳ වට්ටම කියන එක අපි ගිරුම් තියන්නේ නැහැ එතකොට අපි මේක විකුණන්න ලෑස්ති වෙන්නේ 36,000කට හැබැයි 36,000කට විකුණන්න ගියාට මේක අපිට විකුණන්න බෑ 36,000කට. මොකද අපි මේකේ උපකල්පන කරන අපි මේක වැට් රෙජිස්ටර්ඩ් ආයතනය අපි රජයේ වැට් අපගත වැට් එකතු කිරීම සඳහා ව්‍යාපාර වශයෙන් බැඳී සිටිනවා. එතකොට අපි වැට් ලියාපදිංචි වෙලා තියෙන නිසා අපි 36,000කට ගත්තේ 36,000 විකුණන්න තියෙන දේ අපි විකුණන්න වෙන්නේ තව 15%ක් එකතු කළා. එතකොට 36,000න් 15%ක් අපි 15%ක් කියලා ගන්නෙ ඒකේ වැට් එක වැට් රහිත අගය නිසා. වැට් රහිත අගය නිසා අපි 100න් 15. හැබැයි ඔබ වැට් සහිත අගයක් වුණා නම් වැට් එක වන්නේ 115න් 15. වැට් රහිත අගය ගුවහම 100න් 15. එතන වැට් සහිත කියලා තිබුණත් 115න් 15 වෙනවා. එතකොට මෙයාගේ වැට් එක විදියට අපිට ගන්න වෙන්නේ මේ 36,000න් 15. එතකොට 36,000න් 15 කියලා කියන්නේ 5,400. අත්පිර මුදලට විකුණලා තියෙන්නේ. ඒ නිසා අපිට වෙළඳ පළිය අපි දෙන්න ලෑස්ති වුණාට මේක 36,000කට වැට් නිසා අපිට දෙන්න වෙන්නේ 41,400. ඒ කියන්නේ අපි අත්තිර මුදලට විකුණන තියෙන නිසා අපිට මුදල් ලැබෙනවා 41,400. හැබැයි ඒකේ තියෙන මේ 54,000 අපිට අදාළ නැහැ. අපි ඒක යවන්න ඕනේ දේශීය ආදායම් බද දෙපාර්තමේන්තුවට. එතන මේ 36,000 කියන්නේ අපි විකුණුම් කියලා. එතන මතක තියාගන්න ඕනේ විකුණුම් වල වැට් කියන එක අපි වැට් ලියාපදිංචි ව්‍යාපාරයක නම් විකුණුම් මත අපි විකුණුම් වල වැට් එක තියෙන පුළුවන්කමක් නැහැ. ඒ අනුව අපි දිස්ත්‍රික් සටහන් කියන්නේ 41,400ක් අපිට මුදලින් හම්බෙනවා. ඒ නිසා මුදල් හර වෙනවා 41,400. අපිට මුදලට විකුණන්න ඇති නින්ද. ඒතර මත තියන්න මේ 5,400ක් තියෙනවා. 5,400 කියලා කියන්නේ විකුණුම් මත වැට් එක.
මේ 5400 අපි ගාව තියාගන්න බැහැ. අපි යවන්න ඕනේ මේක දේශීය ආදායම් බද දෙපාර්තමේන්තුවට. ඒ නිසා මේක අපේ වගකීමක්. ඊළඟ මාස ඇතුළත යවන්න ඕනේ. ඒ නිසා මේක අපේ ජංගම වගකීමක්. ඒ නිසා වැට් පාල ගිනුම रुपया මෙන්න මේ ආකාරයෙන් තමයි මේ ගිනුම අපි මේ sorry මේ ධිත්ත සටහන අපි සම්පූර්ණ කරන්නේ. හරි. එතකොට මේ තියෙන්නේ පළවෙනි ගාණයට අදාළ වෙන පිළිතුර. එතකොට අපේ ධිත්ත සටහන් සාරාංශවලත් එහෙම මුදල් හර වෙනවා 41,600ක්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අපිට හම්බ වෙනවා 41,400ක්. හැබැයි 41,600ම අපිට තියාගන්න පුළුවන් කමක් නැහැ. අපි යවනවා දේශීය ආදායම් බද දෙපාර්තමේන්තුවට වැට් කියලා. අපේ එක ජංගම වගකීමක්. විගුරුම් මද වැට් එක ජංගම වගකීමක්. ඒක බැර වෙනවා. විගුරුම් ගිනුම බැර වෙනවා කියකින්ද 36,000ක්. එතර මේ ගන්නට අදාළ සාමාන්‍ය අපේ ධිත්ත සටහන මේ ආකාරයට සටහන් වෙනවා. එතෙන් දැන් අපි කතා කරන්නේ ඒ ටියුට් එකේ තියෙන දෙවනි ගාන. ඒ ගානේ ජංගම වත්කම් අපි කිනම් කරන සමීකරණයක් දීලා කියනවා. සමීකරණයට පහලින් ගණිතු දෙකක් කියලා තියෙනවා. එතන ඒ අනුව සමීකරණය වලට වෙන බලපෑම මොකද්ද කියලා අහනවා. එතන මේ වගේ අපිට බහුවණ පේපර් එකේ දක්වන්න පුළුවන්. එතන මේ වගේ හක්කාම කොහොමද අපි පිළිතුරු ලියන්නේ කියලා දැනගෙන තියෙන්න ඕනේ. එතකොට ව්‍යාපාරින් ජංගවත්කම් තියෙනවා. ජංගම නොනවත්කම් තියෙනවා. ජංගම වගකීම් තියෙනවා. ජංගම නොවන වගකීම් තියෙනවා. හිමිකම් තියෙනවා. එතන පළවෙනි ගණදෙනු 15ක් වැට් සහිතව රුපියල් 69,000කට බාණ්ඩ ණයට විකුණුවා. ඒතර මත තියාගන්න ඕනේ එකක් වැට් සහිත අගය තමයි අපිට දීලා තියෙන්නේ. එතකොට මේකෙදි යා සංකීර්ණ කරලා තියෙන්නේ වැට් අනුපාතෙත් තියෙනවා. ඊට පස්සේ විකුණුම් මිල මත දැල් ලාභ අනුපාතය දීලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට දීලා තියෙන්නේ අන්තිම අගය. ඒ කියන්නේ අපි ගිනුම් තැබුවාට පස්සේ අපිට ඒ කියන්නේ අපි පිරිවැය පටන් ගත්තාම එහා පැත්තම කෙරෝලි තමයි අපිට අගේ දීලා තියෙන්නේ. මොකද අපි සමීකරණයේ අපි නිකන් බැලුවොත් එහෙම මුලින්ම අපි තියෙන්නේ පිරිවැයනෝ. පිරිවැයට එකතු කරනවා අපි ලාභයක් එකතු කරනවා. දල ලාභය එතන දැල්ලාවේ කව බලහම මෙයා විකුණුම් මිලක් බවට පත් වෙනවා. හැබැයි මේ විකුණුම් ලැබිලා වැට් රහිත විකුණුම් මිල. ඊට පස්සේ අපි කරන්නේ වැට් එක එකතු කරනවා. ඊට පස්සේ නා විකුණු ආයෙන්න විකුණුම් මිලක්. ඒ විකුණුම් මිල තමයි අපි කියන්නේ විකුණුම් මිල समीकरण बल
එතකොට සමීකරණයක් වුණාම අපිට ඒකේ ණයට විකුණුවාම වෙළඳ ලැබෙද්ද ඇති වෙනවා වගේම මේකේ පිරිවැය කියන එක අපි හොයාගන්න ඕනේ. එතන පිරිවැය හොයාගන්න නම් අපි මුලටම එන්න ඕනේ. අපි ආපස්සට එන්න ඕනේ මෙතන. මෙන්න මේ අගේ හොයාගන්න ඕනේ පිරිවැයට හොයාගන්න. එතකොට ඒ වගේයක් ආවොත් එහෙම අපි කොහොමද හදන්නේ? පළවෙනි එක. පළවෙනියටම අපි කරන්න ඕනේ මේ 69000 අරගන්න ඕනේ. 69000 කියලා කියන්නේ විකුණුම් විල වැට් සහිත. වැට් සහිත විකුණුම් මිල. එතකොට වැට් සහිත විකුණුම් මිල ඉස්සෙල් අපි කරන්න ඕනේ වැට් වලට පෙර විකුණුම් මිල. වැට් වලට පෙර විකුණුම් මිලට අපි ගන්නවා. එතන අපි කරන්නේ වැට් සහිතාගයක් කියවනම් අනිවාර්යෙන් මේකේ 100ට වඩා වැඩි. මොකද 100 කියන මිලට තමයි අපි වැට් එක ගහන්නේ. ඒ නිසා 115 වෙනි වැට් එක. ඒ නිසා මේක 115 න් ගන්න. මොකද වැට් සහිතාගය දීලා තියෙන්නේ. වැට් රහිතාගයට එන්න නම් 115 න් බෙදලා වැඩි කරන්න ඕනේ 100. එතකොට එනවා රුපියල් 60000. එතන මැද යන්නේ මේ 69000 විකුණුම් මිල 60000 විකුණුම් මිල දෙකම ඇවිලා විකුණුම් මිලවල දෙකක්. හැබැයි පළවෙනි විකුණුම් මිල වැට් මේ 69000. මෙයා ඇවිලා වැට් සහිත. එතන මේ 60000 ඇවිලා තියෙන්නේ වැට් රහිත. එන්න ඒකයි වෙනස තියෙන. දෙන්නම ඇවිලා විකුණුම් මිලවල දෙකක්. එතකොට අපි සමීකරණයට ගත්තොත් එහෙම මේ 60000 කියලා කියන්නේ එකක් තමයි 60000 කියන එකේදී අපේ ගන්න වෙනවා තාම අපේ සම්පූර්ණයෙන්ම පිරිවැය කියලා ගන්න බෑ යා. මොකද මේක විකුණුම් මිල මත 20%ක් ලාභ ලබා තියෙනවා. එහෙනම් ඊළඟ කාර්යය තමයි අපි කරන්න ඕනේ සමීකරණය පිරිවැයට යන කය යන්න ඕනේනේ. එතන අපි ගත්තාම ආපස්සට යෑමක් කරන්නේ. ඒ කියන්නේ විකුණුම් මිල අවසාන විකුණුම් මිලේ ඉඳලා අපි යන්න ඕනේ පිරිවැය දක්වා. මේක අපි පිරිවැය හදා ගන්න ඕනේ. පිරිවැය හදා ගන්න නම් අපි කරන්න ඕනේ මේ 60000 ඇතුලේ 60000ට අන්තර්ගත කරලා තියෙනවා විකුණුම් මිල මත 20%ක්. ඒතර විකුණුම් මිල මත 20%ක් කියලා කියන්නේ මේ ගැත්තේ පහෙන් එකක් ලාභ තියෙනවා. 60000න් පහෙන් එකක් ලාභ කොටසක්. ඒ කියන්නේ දැලලාභය. දැලලාභය අපේ තියෙනවා කීයද? එතකොට 60000 බෙදුවාම පහෙන් එකකින් 12000. මේ තමයි අපේ ලාභය. ලාභය කියන්නේ දැල ලාභය. එදිරි දැන් එතකොට ඊට පස්සේ අපිට මෙතනදී මේ පේනවනේ මෙතන 69000 තියෙනවා. මෙතන තියෙනවා 60000. එහෙනම් 69000න් විකුණුම් මිල දෙකක්, එකක් වැට් රහිත අනිත් එක වැට් සහිත. එතන 69000න් 60000 ගාන මේ තියෙන්නේ වැට්. එතකොට මේක ණයට විකිණීමක් නේ. එහෙනම් මේ වැට් එක ජංගම වගකීමක් යනවා. එතන අපි බලමු කොහොමද ඒක සමීකරණයට ගල්පන්නේ කියලා. ඊට ඉස්සෙල්ලා අපි හොයා ගන්න ඕනේ මෙයාගේ පිරිවැය කීයද කියලා. එතන බලන්න මෙයාගේ 69000න් 60000 අපි 6000 අයින් කළාට පස්සේ එනවා වැට් රහිත විකුණුම් මිල. වැට් රහිත විකුණුම් මිලට එකවුල තියෙනවා ලාභයක්. එතකොට අපි ගත්තහම මෙන්න මේ ලාභය 12000ක් එකවුල තියෙනවා. එතකොට වැට් රහිත විකුණුම් මිලෙන් අපි ගත්තත් එහෙම අපි වැට් රහිත විකුණුම් මිලෙන් අඩු කළත් එහෙම දැල් ලාභයේ 12000ක් එන්නේ 48000යි. ඒ 48000 තමයි අපේ පිරිවැය වෙන්නේ. ඒතර අපේ පිරිවැය වෙන්නේ 60000න් අඩු වෙන්න ඕනේ 12000ක් ලාභය. අයමුණාට පස්සේ අපේනවා 48000ක්. ඒ තමයි තොග පිරිවැය.
Then up your common gunnunity hurry, eat pass up your anamaka, some infinite gulf. Ether water, with a night of beginning of Nila Thin. With a night of Yukum. Night of Yukuma Mathew, a partial way the mile, will end the labyrinth to them. Then up your gut the hammer. May Sami Kaneti, will the labyrinth diacle of Yane, Jangama, what come? Ether what happy. නයිට් විකුණනකට මද තියාගන්න ණය ගැතියකින් ණය කර ගන්නවාම ලාභයත් ණය කර ගන්නවා වැට් එකත් ණය කර ගන්නවා ඒ වෙන විදිහට කියනවා නම් අපි එයාගෙන් අයිති කර ගන්නවා මෙන්න මේ 69000ව ණය ගැතියකින් ගන්න ඒ නිසා ණය ගැතිය කියන්නේ නැත්නම් වෙළඳ ලැබිද්දයි කියලා කියන්නේ ජංගම වත්කමක් ඒ අනුව අපේ ජංගම වත්කම වැඩි වෙනවා 69000ක් ඒකම අපේ තොගය අඩු වෙනවා 48000ක් අපේ තොගය අඩු වෙනවා ඊට පස්සේ විකුණුම් මත වැට් එක විකුණුම් මත වැට් එක කියලා කියන්නේ ජංගම වගකීම එතකොට විකුණුම් මත වැට් ප්‍රමාණය කියනවා රුපියල් 9000ක් තියෙනවා ඒ රුපියල් 9000 අපි ජංගම වගකීම් වලට දාන්න. ජංගම වගකීම එක්ක වෙනවා කියද්ද 9000ක් වැට් එක. මෙතන ගන්න එක ඒක තමයි. එන්නේ 9000 අපේ ජංගම වගකීමක් බවට පත් වෙනවා. ඊට පස්සේ අපේ ගත්තාම අපි ලිකුණවල දෙන්නේ ලාභයක් තියාගන්න. දැන් ලාභයක් තියන අපේ කියද්ද 12000ක්. එතකොට 12000 අපි කරන්නේ මොකද්ද? හිමිකමට බලපාන. මෙන්න මේ හිමිකමට එකතු වෙනවා 12000යි. ඒතර ඔන්නව තමයි පළවෙනි ගණුදෙනුවේ අපේ සම්පූර්ණ බලපෑම. වෙළඳ ලැබිද්ද වැඩි වෙනවා 69000යි. තොග අඩු වෙනවා 48000යි. ජංගමන වත්කම් වලට බලපෑමක් නැහැ. ජංගම වගකීම තියනවා වැට් එක. විකුණුම් මත වැට් එක ජංගම වගකීම. එයා 9000ක් වැඩි වෙනවා දැන්. ඊට පස්සේ ලාභයක් ඇතුළේ විකුණන තියෙන. ඒ නිසා ලාභය කව වෙනවා හිමිකම් වලට. ඒ තමයි පළවෙනි ගැටලුව. දෙවෙනි එක ඉහළ අයිටි විකුණු භාණ්ඩ වලින් 50%ක් ආපසු ඒවා එතකොට මේක හදාගත්තාම අපිට පළවෙනි එක හදාගත්තාම දෙවෙනි එක ලිස්. ඒ වගේ කියන්නේ මේකේ අනිත් පැත්ත තමයි අපි සටහන් කරගෙන යන්න ඕනේ. දැන් තොගේ අඩු වුණා 48000. හැබැයි ආපහු තොගේ වල තියෙනවා 150. එතන අපි ගත්තාම අපේ තොගේගේ ජංගම වත්කම් වල තියෙන තොගේ කියන එක තොගේ වැඩි වෙනවා මෙන්න මේ මෙන්න ඒක තොගේ වැඩි වෙන්න ඔය අපේ 48000ක් අඩු වුණානේ අපේ දැන් 24000ක් ආපෝ ඒ තොගේ 48000ක් අපි පිළිගැ අයින් කළා හැබැයි අපිට ආපෝ ඔයල තියෙන හින්දා තොගේ වැඩි වෙනවා 44000න් භාගයක් 50 24000 ඊට පස්සේ දැන් විකුණුම් කියලා අපි හතුලාගෙන ණය ගැතියෝ කියලා විකුණල් තියෙනවනේ 69000 කියලා තියෙනවනේ. හැබැයි ණය ගැතියෝ කො වෙන්නේ වි ආපසු එවුවාම ණය ගැතියෝ අඩු වෙනවා. ණය ගැතියෝ අඩු වෙනවා 50%ක් අඩු වෙනවා ණය ගැතියෝ අර. ඒ කියන්නේ ණය ගැතියෝ අඩු වෙනවා අපේ 34500. ඊට පස්සේ ජංගම වගකීමට බලපෑමක් නැහැ. දැන් අපි රජයට 9000ක්ම ගෙවන්න අවශ්‍ය නැහැ. මොකද අපි අපේ භාණ්ඩ වලින් භාගයක් ආපහු ගෙවල තියෙනවා. ආපසු එවුම් විදිහට. ඒ නිසා අපි රජයට ගෙවන්න ඕනේ 9000න් 50%ක් පමණයි. ඒ කියන්නේ 9000න් 50%ක් කියලා කියන්නේ 4500. හරි 10 5 කඩුවේ
जंगम वाक्य मुखा बल पैमा ඊට පස්සේ හිමිකම් වල දැන් ලාභය අපේ මොකෝ වෙන්නේ ලාභය තිබුණා ඉස්සෙල්ලා 12000ක් තිබුණා දැන් ආපස්සේ වුවට පස්සේ ලාභෙත් අඩු වෙනවා ඒතර ලාභයත් අපේ අඩු වෙනවා ලාභය අඩු වෙනවා කියකින්ද 150ක් අඩු වෙනවා 6000ක් එතකොට අවසානයේ ගත්තහම අපේ සමීකරණ බලපෑම අවසාන බලපෑම මෙන්න මේ ආකාරයෙන් වෙන්න පුළුවන් आय देवनी क्या लेती थी तीस सत्तर दस पास या काटू है ना माँ बीस या तर दाह इक्का उन्नाट पास से दिलक्षे दाह दस पास या के ना माँ जांगर में वाक्का येर पास से जांगर में ना वाक्का मर्ड बाल फैम अपने हैं ये गार्ड जांगर वाक्की मापे इक्लाश पनास दाह तीन आयतर में इतना में इतना बाल फैम शुद्ध प्रतिफल शुद्ध प्रतिफल එතකොට අවබෝධ කර ගන්න ඕනේ කොහොමද වැට් සහිත මිලක් දුන්නාම ආපස්සට යන්නේ ඉස්සෙල්ම කරන්න ඕනේ අවැස් වැට් සහිත මිල දුන්නාට ආපස්සට යනකොට මුලින්ම වැට් එක අයින් කරනවා ඊට පස්සේ ලාභය අයින් කළාට පස්සේ කිලින්ම පිරිවැයනවා ඒ ආකාරය තමයි ආපස්සට ගණක් හදනකොට වැට් සහිත මිලක් එක ගණක් හදනකොට අපි ගන්න වැටි කරන්නේ එතකොට දැන්ට මේ පළවෙනි ටියුට් එකේ තියෙන පළවෙනි සහ දෙවෙනි ගණන් දෙක මේ වීඩියෝ එකේ කතා කරලා තියෙනවා ඊළඟ වීඩියෝ එකෙන් අපි ඊළඟ ගණන හදන්න බලමු